එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම විටම අලුත් වෙමින් යන පක්ෂයක්. ඒ වගේම අපේ ප්‍රතිපත්තිය අපි සිටියා කුමන අවස්ථාවලදී අපිට උඩට පහතට වැටුණත් අපේ ප්‍රතිපත්තිය වල අපි හිටියා. ඒක අද රටේ ජනතාවට මම හිතන්නේ සිහි කල්පනාවෙන් බැලුවොත් පේනවා. ආර්ථික ප්‍රතිපත්තිය අපි හැම විටම ශක්තිමත් භාවයක් තිබුණා. විදේශ ප්‍රතිපත්තියේ අපි හැම විටම හරිතැන හිටියා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි හැම විටම රටේ අනාගතය තුන්කල් දකින විදිහට වැඩ කටයුතු කරලා ඒ ප්‍රතිපත්තිය හිටියා. සෞඛ්‍ය ක්ෂේත්‍රයත් එහෙමයි. ඒ නිසා ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අපි හැම විටම පෙරමුණට නැත්තම් අපේ පදනම ලෙස සලකලා අපි කටයුතු කරා. සමහර විට අපිට ඒවා ප්‍රබල අවාසිදායක තත්ත්වයන්ටපත් වුණත් මම හිතන්නේ දැන් මේ රටේ තරුණ පරපුර උගතුන් බුද්ධිමතුන් වියතුන් ඒ වගේම සාමාන්‍ය දැනීම තියෙන පුද්ගලයින් අර කුණු වෙච්ච පිරුණු වෙච්ච වල් වැදිච්ච දේශපාලනයෙන් ඉවත් වෙලා ඊට වඩා ලස්සන දේශපාලනයක් බලාපොරොත්තු වෙන ඒ කතිකාව කියදෙන බව අපිට පේනවා. ඒ නිසා මේ හැමදෑම රවට්ටපු හැමදෑම පොරොන්දු දීලා හැමදෑම ඡන්දයක් ලං වෙද්දී මිනිසුන්ට කැරට්ටල පෙන්නපු ඒ දේශපාලන යුගයේ වැඩි කලක් යන ඉස්සල ඉවත් වෙයි. ඒ ඉවත් වෙලා හොඳ මිනිසුන් මේ දේශපාලනයට අවතීර්ණ වෙන එක මට හිතන්නේ මට හිතෙන විදිහෙන් නම් වැඩි කලක් යන ඉස්සල ඒ හොඳ මිනිසුන් විශ්වාස කරන්න පුළුවන් මිනිසුන් එක එක තැන්වල එක එක විදිහට හැසිරෙන වේශ නිරූපකයන් වගේ දේශපාලන කරන මිනිසුන් ඈත් කරන යුගයේ වැඩි කලක් නැහැ කියලා මම නම් පෙනෙන්නේ. මා දේශපාලනඥෙක් විදිහට විශ්වවිද්‍යාල පාසල් කාලයන් ලා දේශපාලන කරපු කෙනෙක් විදිහට දිනේශලා වගේ අපි විශ්වවිද්‍යාලවල දේශපාලන කරලා ඇවිල්ලා නීති විද්‍යාල වලින් ඇවිල්ලා අපි පාර්ලිමේන්තුවේ අවුරුදු 20 ගණන් වලින් ඉල්ලලා ආපු අය විදිහට අපි දන්නවා අපිට තියෙන අත්දැකීම අනුව අපිට විශ්වාසයක් තියෙනවා මේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අගේන දවස වැඩි කල් යන ඉස්සලා ඒ කියලා.